මෙම සමුළුවට සහභාගී වෙන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති එවැගේම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ආදරණීය ලාල්කාන් සහෝදරගෙන් අවසරයි එවැගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන වෘත්තීය තීරෝදරත සේවා සංගමේ ලේකම් නිසාන්ත කුමාර සහෝදරයා ප්‍රමුඛ අප සංගමේ විධායක සභාවේ ආදරණීය සහෝදර වරුනි ඒ වගේම මේ අවස්ථාවට විශේෂයෙන්ම වෘත්තියට ගෞරවයක් විශ්වාසනීය සේවාවක් සඳහා වෘත්තීය තීරෝදරත රියදුරන් පෙළගැසෙන මෙම සමුළුව සඳහා අපට සුබපැතුම් එක් කරන මේ අවස්ථාවට සම්බන්ධ වෙන සමස්ත ලංකා ප්‍රධාන සේවක සංගමේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ සහෝදරයා ඒ වගේම සමස්ත ලංකා දුම්රිය සේවක සංගමේ ප්‍රධාන ලේකම් විදාරණ සහෝදරයා ඒ වගේම අපේ වෘත්තීය තීරෝදරත සේවා සංගමේ නියෝජනය කරමින් මම සමුළුව සාර්ථක කර ගැනීම සඳහා මේ අවස්ථාවට සම්බන්ධ වෙද ආදරණීය සහෝදරයා ඒ වගේම මම සමුළුව පිළිබඳව රටට මාධ්‍ය ප්‍රචාරණය ලබා දීම සඳහා මෙහි පැමිණි නියෝජිත මහත්ම මහත්මීන් ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි වෘත්තියට ගෞරවයක් විශ්වාසනීය සේවාවක් සඳහා ත්‍රිවිල් රත වෘත්තියේ එහෙම නැත්නම් මෙම කර්මාන්තයේ නියැලෙන වෘත්තීය තීරෝදරත රියදුරන් පෙළ ගැසෙන මෙම සමුළුව අපි විශ්වාස කරනවා අද දවසේ අභිමානවත් එහෙම නැත්නම් ඓතිහාසික සමුළුවක් බවට මේක පත් වෙයි මොකද අපි විශ්වාස කරනවා අද දවසේ අපේ සමාජය තුල ත්‍රිවිල් රත කර්මාන්තයේ යෙදෙන ත්‍රිවිල් රත වෘත්තියේ යෙදෙන ත්‍රිවිල් රත රියදුරන් සම්බන්ධයෙන් මේ සමාජය ගොඩනගලා තියෙන මතවාදය ගත්තට පස්සේ ඒ මතවාදයේ අපේ කර්මාන්තයේ සුභ සිද්ධිය සම්බන්ධයෙන් යහපැවැත්ම සම්බන්ධයෙන් හොඳ තත්වයක් නෙවෙයි එක පැත්තකින් ඔයගොල්ලෝ අපි දන්නවා මේ කර්මාන්තේ ආරම්භ කරේ 1978 වකවානුවේ අවසාන කාල පරිච්ඡේදයේ එදා මෙදා තුර ඒ ගෙවුණු කාල පරිච්ඡේදය තුල මේ කර්මාන්තයට එක්ුණු ත්‍රිවිල් රත ප්‍රමාණය අති විශාල ත්‍රිවිල් රත තොගය කර්මාන්තයක් විදියට මේක ලියාපදිංචි කරලා තියෙනවා 2015 සංඛ්‍යාලේඛන අනුව ගත්තොත් ත්‍රිවිල් රත ලක්ෂ 14ක් අපේ රට තුල ලියාපදිංචි වෙලා තියෙනවා හතර දිබ්බාගේ දෙවන්ත කර්මාන්තයක් විශාල කර්මාන්තයක් මේ කර්මාන්තයේ යෙපෙන ප්‍රමාණය සුවිශාල පිරිසක් ඒ වගේම අද අපේ සමාජයේට මේ කර්මාන්තය නැතුවම බැරි කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා විශේෂයෙන්ම ප්‍රවාහන ශේත්‍රයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයන් ආවරණේ නොවන විශේෂයෙන්ම පහළ මට්ටමේ ප්‍රවාහන කාර්යයේ එහෙම නැත්නම් ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයට අතුරු මාර්ග හරහා ප්‍රවාහන මාධ්‍ය සම්බන්ධ කරන
ප්‍රධානම නියමුවම් බවට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ වෘත්තීය ත්‍රිරෝද රත එහෙම නැත්නම් ත්‍රිරෝද රත කර්මාන්තය. එනිසා අපේ සමාජයේ මේක නැතුවම බැරි කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. එවැනි වටපිටාවක් ඇතුලේ තමයි අපි මේ ත්‍රි වෘත්තීය ත්‍රිරෝද රත සේවා සංගමේ නියෝජිත සමුළුව පවත්වන්නේ. තමනාසලා දන්නවා අපේ කර්මාන්තය විශේෂයෙන්ම අද වෙනකොට මේ කර්මාන්තය සම්බන්ධයෙන් මේ සමාජයේ ගොඩනගලා තියෙන මතවාදය ඒක අපේ කර්මාන්තයට හොඳ එකක් නෙවෙයි. එනිසා අසීලාචාර විනයක් නැති ඒ වගේම විනය කඩ කරන නීතියක් නැති දූෂණ වංචාවලට සම්බන්ධ වෙන ප්‍රධාන පිරිස ඉන්නේ මෙන්න මේ කර්මාන්තය කියන මතවාදයේ තමයි සමාජයේ විශේෂයෙන්ම අපි විශ්වාස කරන අපේ කර්මාන්තය සම්බන්ධයෙන් මේ සමාජයේ විසින් ගොඩනගලා තියෙන මතවාදය මේක සමාජයේ වැරද්ද නෙවෙයි මේක අපේ වැරද්දක් නෙවෙයි කල්පනා කරලා බලන්න අද දවසේ වෘත්තීය තීරෝදරත සේවා සංගමයේ විදියට අපි කල්පනා කරේ මේ කර්මාන්තයේ යහපැවැත්ම වෙනුවෙන් ඒ වගේම මේ කර්මාන්තය විශේෂයෙන්ම සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේ සුල විසිරි පැතිරි තියෙන සියලුක් මුල්වල විසිරි පැතිරි තියෙන කර්මාන්තයක් නිසා මේක පිළිබඳව විශේෂයෙන්ම විශ්වසනීය සේවාවක් වෘත්තියට ගෞරවයක් ලාභදායි සේවාවක් බවට මේ කර්මාන්තය පත් කරන්න පුළුවන් ඒක තමයි අපේ විශ්වාසය මේ කර්මාන්තය පත් කරන්න පුළුවන් හැබැයි එසේ තීපියේදී අද උත්සාහ ගනිමින් ඉන්නවා මේ කර්මාන්තය එක පැත්තකින් ස්වයං මරණයකට ලක් කරන්න ඔයගොල්ලෝ දන්නවා මේ පිරිහිමට වග කියන්න ඕන කවුද ත්‍රිවිල් රත දුවන අපිද කල්පනා කරලා බලන්න समस्त समाजेम हम शेष्रयक्म पिरिहिच्च दूषित समाज क्रमया एतुले दीन एनिसा मैं दूषित समाज क्रमे एतुले एमन तम मैं विनय पिरिहुनु समाज क्रमे एतुले त्रिविल रत रियदुरा पमनक महा देवंत पारिशुद्ध रियदुर एक बावट परिवर्तने में नपुलुआ මේ ප්‍රවාහයේ තියෙන මේ ක්‍රමයේ ඇතුලේ තියෙන මේ සමාජ ක්‍රමයේ තියෙන පිරිහීම අද මේක මේ යාන්ත්‍රණය එහෙම නැත්නම් මේ ක්‍රමය පවත්වන යන බලධාරීන් උත්සාහ ගන්නවා අර පහත් තැනින් යයි ගලා ජලය කිව්ව වගේ මේකේ පුංචිම මිනිස්සු අපි ත්‍රිවිල් රත වෘත්තිකය පුංචිම මිනිස්සු අපි එනිසා අපේ පැත්තෙන් මේ සමාජ පිරිහීම එහෙම නැත්නම් සමාජ ක්‍රමයට එන්න ඕන විරෝධය විනයක් නැති සමාජයක් නිර්මාණය කිරීමේ ප්‍රධාන වගකීම මේ පාලකව බාර ගන්න ඕන එදා මෙදා තුන හැබැයි පාලකය පන්දිය එහෙම නැත්නම් මේ පාලක කණ්ඩායම මේ පිරිහීම අපේ පැත්තෙන් අප උඩින් යවන්න අපි තමයි සමාජයේ ජනතාවගේ ප්‍රතිවාදියා බවට පත් කරන්න උත්සාහ ගන්න මින් තියෙනවා මේක ප්‍රධාන වග කියේ උත්තා ඇත්තරම ගත්තොත් මේ ක්‍රමී ඊට අමතර සෞදුරු කල්පනා කරන එදා මෙදා තුර අපිව අපට සංවිධානයක් ලබලා දෙනවා යයි පොරොන්දු වෙමින් මේ සමාජ ක්‍රමය ආරක්ෂා කරන සමාල දේශපාල පාලකයන්ගේ අතකළු බවට පත් වෙලා ඉන්න. ඒ වගේම මේ සමාජ ක්‍රමය ඇතුලේ යම් ඉදිරියකට ගිහිල්ලා ඉන්න. අපිට නායකත්ව දුන්නු සමහර ත්‍රිවිල් රත සේවා සංගම්. කල්පනා කරලා බලන්න. අදත් එවැනිම ක්‍රියාවලියක් මේ සමාජය තුල සිද්ධ වෙමින් පවතින. මේ කණ්ඩායම් තමයි මේකට මේ ඇත්තටම මේ පිරිහිමට වග කියන්නේ
වෘත්තියක් විදිහට අපට ගෞරවයක් අපට විශ්වාසනීය සේවාවක් මේ සමාජය තුල ලබලා දෙන්න බැරි වෙන මට්ටමට අපිව පහුගිය ඉතිහාසය තුල කල්පනා කරලා බලන්න මම තමුන්නාන්සේලාට මේ අපේ වෘත්තිය යෙදෙන ආදරණීය අපේ සගයින්ට ඒ සංගම් වල නංගම් කියන අවශ්‍යතාවයක් නැහැ සංගම් කලේ මොකක්ද දේශපාලඥයන් ඉදිරි අපිව කඩේ යවුවා කොටින්ම ගත්තෝ අපිව විනයක් නැති මිනිසු තොගයක් බවට කණ්ඩායමක් බවට පත් කරලා දාලා තියෙනවා එනිසා අපි කල්පනා කරා මේක වෙනස් කරන්න ඕන මේක වෙනස් කරන්න පුළුවන් ඒ වෙනස් කරන්න පුළුවන් කියන පදනම ඇතුළේ තමයි මේකට නිවැරදි හිසක් අපේ වෘත්තියට මේ සංගමයට නිවැරදි දැක්මක් දෙන්න නිවැරදි හිසකින් යුතු සංවිධානයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණෙන් යුතුව තමයි අපි වෘත්තීය තීරෝදරත සේවා සංගමේ නියෝජිත සමුළුව පවත්වා අපේ සංගමයට වැඩි ආවිස නැහැ ගොඩක් ආවිස කාලයකින් දීර්ඝ කාලයක් තිස්සේ පවත්ගෙන යන සංවිධානයක් නෙවෙයි මේ අපි ආරම්භ කරා 2015 අපිට 2015 අවුරුද්දේ මේක ආරම්භ කරන්න උනේම මේ වෘත්තීය සම්බන්ධයෙන් ගොඩනගලා තිබුණු ඒ මතවාදයේ හින්දා හැබැයි අපි අවුරුදු දෙකක් අවසන් වෙනකොට අපට පුළුවන් වෙලා තියෙනවා ඇත්තටම ගත්තොත් සුරක්ෂිත ලාභදායි විශ්වාසවන්ත කර්මාන්තයක් වෙනුවෙන් පෙනී සිටින රට පුරා විසිරුණු මිනිසු පිරිසක් ඉන්නවා ඒ පිරිස අපට ආඩම්බරයක් එනිසා මේ සමුළුව ඓතිහාසික වෙන්නේ මේ සමුළුව අභිමානවත් සමුළුවක් බවට පත්වන්නේ ඒ නිසා විනයක් සහිත සමාජයක් හදන්න ලාභදායි වෘත්තියක් සේවාවක් ලබා දෙන්න ත්‍රිවිධ රත කර්මාන්තේ විශේෂයෙන්ම අපි සමග සම්බන්ධ වෙන පාරිභෝගිකයාට විශ්වාසවන්ත සේවාවක් ලබා දෙන්න එකඟ මිනිසු කණ්ඩායමක් මේ රට පුරායි ඒ පිරිස එකතු වෙන්නෝ එකතු වීම ඒ පිරිස අද මෙතන සම්බන්ධ වීම කියන්නේ අපට ලොකු ආඩම්බරයක් අභිමානයක් එනිසා මේ වෘත්තිය තීරෝදරත කර්මාන්තය වෘත්තිය තීරෝදරත සේවා සංගමේ විදියට නිසි ආචාර ධර්ම පද්ධතියක් කරා විධිමත් කරන්න අපි එකඟයි හැබැයි අද දවසේ අපේ සමාජයේ තියෙන මේසා සුවිශාල සංගමයක් මේසා සුවිශාල කර්මාන්තයක් විධිමත් භාවයකින් තොරව අකර්මණ්‍ය කරලා දාලා තියෙනවා. ඒක ඇත්තටම ගත්තට පස්සේ පෞද්ගලික හුදු පටු පරමාර්ථ මුදුන්පත් කරගෙන. ඔබ දකින්නේ නැති ඊයේ මේ ස්ථානයේදී පයිසර් මුත්තාපා විශේෂයෙන්ම පළාත් පාලන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ත්‍රිවිල් රත රියදුරන් සඳහා අයිඩෙන්ටිටියක් නිකුත් කළා. ඒකට සම්බන්ධ වුණා ජාතික වෘත්තීය ජාතික ඒකාබද්ධ තීරෝදරත රියදුරන් හා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ තමයි ඒකට මූලිකත්වයේ ගත්තේ. තමුන්නාසලා කල්පනා කරලා බලන්න. මොකද්ද මේ කලි? ඒ කර්ම ඒ සංගමයේ විශේෂයෙන්ම පහුගිය කාලේ ඔය පයිසර් මුත්තාපා එමතුමාගේ සාකච්ඡාවලට අපි සංගමයක් විදියට අවස්ථා 3කදී විතර සම්බන්ධ වුණා. ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශ යටතේ තිබුණු සාකච්ඡා කීපයකට අපි සංගමයක් විදියට මැදිහත් වුණා. ඒ හැම සාකච්ඡාවකදීම අපි ප්‍රධාන විශේෂයෙන්ම එමතුමාට යෝජනා කළා. පළාත් සභාවේ ඒ අදහල බරදාරින්ද යෝජනා කළා මේක විධිමත් කරන්න කියලා. හේතුව ඔයගොල්ලෝ දන්නවා පහුගිය කාලේ මීට මාස 6කට 7කට උදදී රට පුරා අපේ කර්මාන්තය ලියාපදිංචි කරන මුවාවෙන් අපෙන් රුපියල් 350ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගෙවන්න ඔය ටීගෝ කම්පැනිය සම්බන්ධ කරගෙන වැඩපිළිවෙලක් ගියා. ඔයගොල්ලොන්ට මතක ඇති. මේක අපේ කර්මාන්තය තුළ මහ දෙවන්ත ආන්දෝලනයක් ඇති කරා.
මොකටද අපෙන් 350ක් ගන්නෙ කියලා. අනිත් එක අපේ රටේ ඔයගොල්ලෝ දන්නවා මූල්‍ය විනය කියලා එකක්. මූල්‍ය පටිපාටිය කියලා එකක් තියෙනවා. හැබැයි බස්නාහිර පළාත් සභාව අනුමත කරන්නේ නැතුව විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශ අනුමත අනුමැතියකින් තොරව හිටපු ගමන් බස්නාහිර පළාත් සභාව යෝජනාව ක්‍රියාත්මක කරනවා රට පුරා පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපි ලියාපදිංචි කරා. අපි මේකේ ඇත්ත නැත්ත තොරතුරු හෙව්වා සංගමයක් විදිහට. හැබැයි අපිට දැනගන්න ලැබුණා පළාත් සභාව ඇතුලේ මේම නීතියක් සම්මත කරගෙන නැහැ කියලා. එනිසා අපිට පුළුවන් වුණා මේ අපිව මංකොල්ල කරන්න. ඇත්තටම ඒ වචනේ පාවිච්චි කරන එක වැරදි නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද අපි ත්‍රිවිල් රතයක් මිලදී ගන්න එක්ක ණයක් වෙලා එක්ක ලීසින් එකක් දානවා. බැංකුවට ණයක් වෙලා එහෙම නැත්නම් කාගෙන් හරි අරගෙන. අපි ස්වයන් රැකියාවක් විදිහට තමයි වෘත්තිය කරන්නේ. හැබැයි අපි මහපාරේ දුවනවා මහපාරේ යනවා අපි අපේ වැඩේ කරගන්නකොට බස්නාහිර පළාත් සභාව ගණනය කරලා අපෙන් 350ක් ගන්න වැඩපිළිවෙලක් හදලා. ඉතින් මේක මංකොල්ල කෑම. මොකද අපට කිසිදු පහසුකමක් දෙන්නේ නැතුව. අඩුමතරමේ ඉන්න නැවතුම් පොලක්වත් ලබලා දෙන්නේ නැතුව. අපෙන් 350ක් ගන්න ඇයි කියන කාරණාව අපේ සමාජිකයා අතර අපි කතා කළා. ඊට පස්සේ අපිට පුළුවන් වුණා අපේ පළාත් සභාවේ විශේෂයෙන්ම ලක්ෂ්මන් නෙපුනාරච්චි මන්ත්‍රීතුමා හරහා මේක පළාත් සභාව ඇතුලේ ප්‍රශ්න කරන්න. අවසානයේ මේ ඒ 350 ගන්න වැඩපිළිවෙල අපි නතර කරා. ඒ නතර කරපු වැඩපිළිවෙල එක්ක තමයි ওই පළාත් සභාව ඇතුලේ අපිට සාකච්ඡායේ. ඒ සාකච්ඡා ඇතුලේ අපට අදාළ ඇමතිතුමා ඇතුළු බලධාරීන් පොරොන්දු වුණා ත්‍රිවිල් සංගම් අරහා සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගන්නවා කියලා. හැබැයි ඒ කිසිඳු සාකච්ඡාවකින් තොරව ගත්ත තීන්දුවක් තමයි මේ ඊයේ ක්‍රියාත්මක වුණේ. ඒ සාකච්ඡා ඇතුලේ තිබුණේ අයිඩෙන්ටිටියක් දෙන්න. අපි කියනවා අපේ වෘත්තියට අයිඩෙන්ටි ඕන. හැබැයි 350 ගන්න මොකද්ද තියෙන බලි? 350ක් ගන්න කොහෙද නීතියක් සම්මත කරලා තියෙන්නේ? අපි අහන්න. නීතියක් සම්මත කරලා නැහැ මේ රටේ. එක්ක පළාත් සභාවේ සම්මත කරගන්න ඕන, එක්ක මධ්‍ය මාණ්ඩුවේ සම්මත කරගන්න ඕන. ත්‍රිවිල් රට රියදුරාගෙන් 350ක් ගන්න. ඒ 350 ගන්න කොහොමද? ඒ 350 ගන්න වන්න රේඛාබද්ධ ත්‍රිරෝද රට සංගමයේ තමයි ඕගොල්ලෝ ගාවට ඇවිල්ලා 350 එකතු කරන්නේ. ඒ සංගමයට මූල්‍යවල ලැබුණේ කොහොගේ කොහොමද? ඒක නීති විරෝධී වැඩක්. ඒ සංගමයට මුදල් එකතු කරන්න බෑ. තමනසලා කල්පනා කරලා බලන්න. පුජ්‍යලික එහෙම නැත්නම් සුභසාධනය වෙනුවෙන් ආරම්භ කරපු සංගමය අපේ පාක්වලට අවිලා කොහොමද සල්ලි එකතු කරලා අපිව බස්නාහිර පළාත් සභාවේ ලියාපදිංචි කරලා අයිඩෙන්ටිටියක් දෙන්න. අපට අයිඩෙන්ටිටියෙන් පිළිබඳ අයිඩෙන්ටිටිය ඕන. අපට තියෙන මේ ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්නයක්. පයිසර් මුත්තාප ඇමතිතුමාට දේශපාලනයේ පිළිබඳව එහෙම නැත්නම් එතුමට අපේ මේ සුවිසහල කර්මාන්තයට ඇතුල් වෙන්න පිවිසුම් දොරටුවක් විදියට මේක පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. පදනමක් නැති නිසා. හැබැයි අපි වගකීමෙන් කියනවා විශේෂයෙන්ම අපිව නියාමනය කරන්න ආයතනයක් ඕන අපට. ඒ පිළිබඳ විවාදයක් නැහැ. නියාමනය කරන්න ඕන ආයතනයක් අපට ආයතනයක් ඕන. අද අපිව බාරව ඉන්නේ අපි වග කියන්නේ පළාත් සභාවට. ඒක ඇත්ත. අපට පළාත් පාලන ආයතන නවතුම් පොළවල් ලබා දෙන්න ඕන. ඔක තමයි නීතිමය தත්ත්වය. හැබැයි මේ ආයතන දෙක අපි සම්බන්ධ වග කියන්නේ නැහැ. මේ ආයතන දෙකම අපි සම්බන්ධයෙන් වග කියන්නේ නැහැ. හිතලා බලන්න. ඒ ASCII තමයි මේ ජාතික ඒකාබද්ධ සමිතිය කර්මාන්තකරුවන්ගේ සංගමය මැදට පැනලා ඇත්තටම ගත්තොත් එහෙම ඔයගොල්ලෝ කල්පනා කරන් අපි දන්නවා මේ කර්මාන්තේ කාලාන්තරයක් නියලී ඉන්න මිනිසු විදිහට මේ විශේෂයෙන්ම මේ සංගම් වලට පණේන්නේ 2004 2002 තුනනේ. වර කොළඹ දිස්ත්‍රික්කේ හිටියා බෝධි ලියනගේ කියලා නියෝජ්‍ය පොලිස්පතිතුමී. එතුමා තමයි සිවිල් ආරක්ෂක කමිටු වලට ත්‍රිවිල් රථ එකතු කරලා සංගම් හැදුවේ.
අද ඔය රටේ තියෙන ඔය පෙනී හිටින එකම කර්මාන්තයකටවත් කර්ම සංගමයකටවත් මහපාරේ තැනක් නැහැ. ඒක තමයි ඇත්ත. ඕගොල්ලෝ ගන්න. ඒගොල්ලොන්ට පුළුවන් පොලිසිය එකතු කරලා දුන්නොත් ඇවිල්ලා ඔළුව දා ගන්න. ඔය පවත්තපු සමුළුව එහෙම කරේ. ඊයේ පවත්තපු සමුළුව පොලිසියෙන් ඇවිල්ලා නියෝග කරනවා ත්‍රිවිල් ස්ටෑන්ඩ් වලට. පොලිසිය වෙන තමා ත්‍රිවිල් ස්ටෑන්ඩ් වලට නියෝග කරන ඔයගොල්ලෝ යන්න ඕන. ගිය නැත්නම් ඔයගොල්ලෝ ලයිසන්ස් එක කැන්සල් කරනවා. බලහත්කාරයෙන්. බලහත්කාරයෙන් ගෙන්නලා තමා අර සමිතිය ලියාපදිංචි කරලා සමිතියෙන් පළාත් සභාවේ ලියාපදිංචි කරනවා කියලා අරන් ඉල්ල අයිඩෙන් දුන්නු. මේක මේක පිළිවෙල නෙවෙයි. මේක ක්‍රමය නෙවෙයි. එනිසා තවදුරටත් මේ සිදු කරමින් පවතින්නේ අපේ කර්මාන්තය ස්වයං මරණයකට ලක් කිරීමේ සමාජය තුළ මහා අපවාදයකට ලක් කිරීමේ වැඩපිළිවෙල. මේක වෙනස් කරන්න. මේක වෙනස් කරන්න පුළුවන්. එනිසා අපට තියෙනවා ලොකු වගකීමක්. ඒ වගකීම තමයි මේ සමාජය තුළ ගොඩනගලා තියෙන මේ මතවාදය වෙනස් කරන්න ලොකු ගමනක්. අරමුණු සහගත ගමනක්. නිවැරදි හිසකින් යුත් සංවිධානයක වගකීමක් අපට තියෙනවා. එනිසා මේ සමුළු අපි පවත්වන්නේ මේක ඉතා අභිමානවත් සමුළුවක් බවට පත් වෙන්නේ ඒ අදහසට එකඟ මිනිසුන්ගෙන් පිරිච්ච සමුළුවක් බවට අද මේක පත් වෙලා තියෙන නිසා. ඒ විතරක් නෙවෙයි. ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම 2017 ජනවාරි 9 වෙනිදා නිමල් සිරිපාල සිල්වා ප්‍රවාහන ඇමතිතුමා ගැසට් එකක් නිකුත් කළා. 2017 ජනවාරි 9 වෙනි සඳුදා මේ ගැසට් එක කියවනකොට මේ ගැසට් එක කියවනකොට අපට දැනෙන්නේ ඒගොල්ලෝ పూర్ව නිගමනයකට ඉඳලා තමයි මේ ගැසට් එක හදලා තියෙන්නේ. මෝටර් රථ ප්‍රවාහන ආජ්ජා පනත එතන මෝටර් රථ ප්‍රවාහන පනත වත් කියවන්නේ නැතුව තමයි මේ ගැසට් එක ඒගොල්ලෝ නිකුත් කරලා තියෙන්නේ. මේ ගැසට් එකට අනුව නිෂ්පාදිත ආයතනයට පණවන්න ඕන සමහර කොන්දේසි අපට පණවලදී. ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම මේකේ මම එකින් එකට කියන්නේ නැහැ සරලව අපි තේරුම් ගත්තොත් මේකේ තුන්වෙනි කොන්දේසිය තුන්වෙනි නියෝගය තුන්වෙනි නියෝගයට අනුව මේ වෙනකොට මෝටර රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා ඉන්නවා මගින් තුන් දෙනෙකුට වැඩියෙන් යන්න පුළුවන් වාහන ත්‍රිවිල් රථ මගින් තුන් දෙනෙකුට වැඩියෙන් යන්න පුළුවන් ත්‍රිවිල් රථ ලියාපදිංචි වෙලා තියෙනවා. හැබැයි මේකේ සඳහන් කරනවා මගින් තුන් දෙනෙක් පමණක් අරගෙන යන්න ඕන කියලා. මේකේ නීතිය කොහොමද තියෙන්නේ කියලා අර්ථකථනය කරලා නැහැ ඒ සම්බන්ධයෙන්. ඒ විතරක් නෙවෙයි. මේකේ බරපතලම කාරණාව අපිව පොලිසියට සම්බන්ධ කරලා තියෙනවා. අපිව පොලිසියට සම්බන්ධ කරලා තියෙනවා නමේ ආ වදන්තියන මොකද ඔයගොල්ලෝ දන්නවා අපිව නියාමනය කරන්න පොලිසිය නෙවෙයි අදාළ අපිව අයිති පළාත් සභාවට ඒක පළාත් සභාවෙන් ආයතනයක් හදලා නියාමනය කරන්න එහෙම නැත්නම් මේක බාර දෙන්න ඕන පළාත් පල්ලා ආයතනයට එහෙම නැතුව අපේ රස්සාව පොලිසියට බාර දුන්නොත් ඔයගොල්ලෝ දන්නවා මහමගදී පොලිසිය පිළිබඳව අපිට තියෙන හොඳ චිත්‍රයක් අපේ සම්පූර්ණ පුජ්‍යලික විස්තර තොරතුරු ID කාඩ් නම්බර එක ලයිසන් නම්බර එක අපේ 65-50 ෆොටෝ එක අපේ බල ප්‍රදේශයේ අපේ සංගමය මේ ඔක්කොම ඒ විතරක් නෙවෙයි ත්‍රිවිල් එකේ අපි ඉන්න පොලිසියේ ටෙලිෆෝන් නම්බර එක පවා ගහන්න මේකේ ගැසට් එකේ නියෝග කරලා තියෙනවා අපිට ප්‍රශ්නයක් නැහැ අපේ අධිකාරී අපේ සංගමයේ අපේ සමිතියේ ලියාපදිංචි අංකය අපේ හැඳුම් උපත් අංකෙත් අපි ගහනවා හැබැයි මේගොල්ලෝ పూర్ව නිගමනයක ඉන්නවා අපි හොරු මංකොල්ල කරු මේගොල්ලන්ගේ දැක්ම මෙහෙම එකක් තියෙනවා සමාජ අපරාධ වලට දායක වෙන්නේ මේ කණ්ඩායම ඒ නිසා තමයි මේ නියෝගේ පණවල දෙන්නේ වෙනම කල්ලාතු ඔයගොල්ලෝ పూర్ව නිගමනයක ඉඳලා ඔයගොල්ලෝ
අඩුම තරමින් කල්පනා කරලා බලන්න පොලිස් ජිප් එකකවත් පොලිසිය අංකේ ගහලා නැහැ. පොලිස් ජිප් එක ඔයගොල්ලෝ දැකලා තියෙනවද පොලිසිය ටෙලිෆෝන් නම්බර් එක ගහලා තියෙනවද? පොලිස් ජිප් එකකවත් ගහලා නැහැ පොලිසිය ටෙලිෆෝන් නම්බර්. අපි අපට නිමල් සිරිපාල සිල්ව හැමතිතුමා නියෝගයක් කරනවා ජනවාරි 9 වෙනිදා. අපේ ත්‍රිවිල් රථේ අපි දුවන පොලිස් බල ප්‍රදේශයේ පොලිසියේ ටෙලිෆෝන් නම්බර් එක ගහලා ඉතින් අපි කොතෙන්ද දකන්න හදන්නේ හිතලා බලන්න. දැන් මේ රටේ ප්‍රාඩෝලින් ගිහිල්ලා හොරගම් කරන්නත් මොන්ඩේරෝලින් ගිහිල්ලා හොරගම් කරන්නත් දූෂණ අපරාධ වලට සම්බන්ධ වෙන්නේ නැද්ද? ත්‍රිවිල් විතරද දැන් මේක කරන්නේ? නෑ පුංචි තනින් මේ වැඩේ සමාජය හදන්න හදනවා අපි වයින් කරන්න. අර එක පැලන්තියකට විතරක් මේ මහා මාර්ග ටික විවෘත කරලා දෙන්නේ. මේක තමයි අදාළ කාරණා. මේකට දානවා වෙන කාරණාවක්. පොදුවේ පිළිහුණු සමාජය තුල මොකද ත්‍රිවිල් එක ත්‍රිවිල් එක මං කොල්ල ගන්නෑ. දැන් මෙතන නතර කරලා තියෙනවා ත්‍රිවිල්. මේක නතර කරලා තිබ්බම මේක ගිහිල්ලා මං කොල්ල කරා. ප්‍රාඩෝක එනවා ඇවිල්ලා බහිනවා සමහර විට ගිහිල්ලා අපිත් එක්ක ගිහිල්ලා. මොකද අපි පාරේ හන්දියේ දුවන්නේ හැරරකක් බලාපොරොත්තු වෙයි. ඉතින් අපිට අපේ වාහනේට එන නගින හැරරක පිළිබඳව එහෙම නැත්නම් ඒ පුජ්‍යලයා පාරිභෝගිකයා පිළිබඳව එයාගේ හදවත ඇතුළත රින් ගන්න මෙයා හොරෙක් කියලා අපිට තීන්දුව ගන්න බෑ අපි දන්නේ නෑනේ. ඒ නිසා මේ වගේ ඊළඟට මෝටර රථ දෙපාර්තමේන්තුව අපි අයින් කරලා තියෙනවා. පාරිභෝගිකයේ අයිතිය අයිතීන් වගකීම් එකෙන් අයින් කරලා දාලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපි සමාජය ඇතුලේ ගැඹුරු සංවාදයක් පටන් ගන්නවා. ඒ වෙනුවෙන් ඒ සඳහා තමයි අපි අද නියෝජිත සමුළුව අපි පවත්වන්නේ. විශේෂයෙන්ම අපි ඔය අපේ රටේ නිර්මාණය කරලා තියෙන ගොඩනැගිලි තියෙන සියලු සමිති වලට අපි ආරාධනා කරනවා සංගමයක් විදියට. අපිට පුජ්‍යලික පටු අරමුණු නැහැ මේ ත්‍රිවිල් සංගමය හරහා අපේ බඩගෝස්ත්‍රවාදය ගොඩනගන්න. මෙතන පැමිණලා ඉන්න ඔක්කොගේම එකම අරමුණ විනය ගරුක විශ්වාසවන්ත ලාභදායි සේවාවක් සපයන්න ඕන කියන පදනම. එහෙම වුණොත්ම පමණයි අපේ කර්මාන්ත රැකෙන්නේ. එනිසා අපේ සංගමය මහ දෙවන්ත එකක්. කර්මාන්තෙන් යැපෙන පිරිස තවත් විශාලයි. ලක්ෂ 40කට 50කට අධික ප්‍රමාණයක්. මොකද මේකෙන් අතුරු සේවා ගොඩක් සැපේනවා. ඔක්කොම ගත්තට පස්සේ මහ විශාල එකක්. එනිසා අපි මේ සියලු දෙනා සම්බන්ධ කරගත්ත වැඩපිළිවෙලකට යන්න ඕන. ඒකේ ඇතුලේ අපේ ශක්තිය පෙන්වන්න නම් අපි බෙදීම් ભેදවින් බින්නවීම් හරහා මේ ශක්තිය අපට පෙන්වන්න බෑ. ඉතිහාසය කලා වගේම දේශපාලඥයෝ නැවත තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් අපි පාවිච්චි කරා. එනිසා මේක වෙනස් කරන්නේ මේ අරමුණු සහගතව තමයි අද දවසේ අපි මේ මහජන පුස්තකාලයේදී මේ ත්‍රිවිල් නියෝජිත සමුළුව පවත්වන්නේ. විශේෂයෙන්ම මේ ක්‍රියාවලියට අපට නායකත්වය දීම සඳහා අපේ රටේ තියෙන දෙවන්තම වෘත්තීය සමිතියේ නායකයා මෙතෙන්ට සම්බන්ධ කරගන්න අපට පුළුවන් වුණා. ඒක ලොකු ආඩම්බරයක්. එනිසා අපේ සංගමයේ විදියට අද මෙතනට පැමිණුණු අපට ධෛර්ය ශක්තිය රැගෙන ඒ දෙවන්ත යෝධ වෘත්තීය සමිති සමග මධ්‍යස්ථානයේ සමග සම්බන්ධ කරන්න මේ අවස්ථාවට සම්බන්ධ වුණු ආදරණීය වෘත්තීය සමිති ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේඩි ලාල්කාන්ත සහෝදරයා අපි සංගමයේ විදියට දැඩි සහෝදරත්වයෙන් යුතුව පිළිගන්න. ඒ වගේම මේ අවස්ථාවට අපට සුබපතුම් අරගෙන අවිලා ඉන්නෝ. ඒ වගේම අපේ රටේ සමස්ත ප්‍රවාහන සේවයේ සේවක සංගමේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ සහෝදරයා අපට ශක්තියක් අපට ධෛර්යයක්. එනිසා වෘත්තීය තීරෝදරත සේවක සංගමයේ විදිහට අපි ලියනගේ සහෝදරයව පිළිගන්න. ඒ වගේම මෙතෙන්ද පැමිණලා ඉන්නෝ අපට සුබපැතුම් අරගෙන සමස්ත ලංකා දුම්රිය සේවක සංගමේ ප්‍රධාන ලේකම් විතාරණ සහෝදරයා ආදරණීය සහෝදරයා ඔබට ඔබ අපට ආඩම්බරයක් අපට ශක්තියක්
එනිසා සංගමයේ විදියට අපි දැඩි සහෝදරත්වයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ නියෝජිත පිරිස විශේෂයෙන්ම සුරක්ෂිත ලාභදායි විශ්වාසවන්ත සේවාවක් ලබා දීම අරමුණු කරගෙන ඒ වෙනුවෙන්ම පැමිණුණු පිරිස එනිසා සංගමයේ විධායක සභාව විදියට අපි අපේ නියෝජිත සහෝදරවරු ඉතාමත් දැඩි සහෝදරත්වයෙන් යුතුව මේ අවස්ථාවේ අපි පිළිගනු ලබනවා. ඒ වගේම මේ කර්මාන්ත අරමුණු මේ සමුලුව මේක වැඩපිළිවෙල රටට අරගෙන යන්න ආවරණය කරන්න මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා අපේ හිතවත් මාධ්‍යවේදී බහුතු විද්‍යුත් මුද්‍රිත දෙපක්ෂයේ එනිසා සංගම විදියට මාධ්‍යවේදී බවතුන් වෘත්තීය තීරෝ රත සේවක සේවා සංගමයේදී අපි දරි සහෝදරත්වෙන් පිළිගනිමින් අද දවසේ නියෝජිත සමුළුවේ පිළිගැනීම මෙතනින් අවසන් කරන ඔබ සැමට ජය වේවා. ඔබ සැමට